ආයුබෝවන් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනු අංග ප්‍රථමයෙන් සිරස්තල ගෘහස්ත ජලකාස්තු 50%කින් නිහලට ලිට්‍රෝ ගෑස් මිලත් හෙට සංශෝධනයට මාස 6ක් තුල නව වෛද්‍ය පනතක් ගෙන ඒමට ජනපතිගෙන් උපදෙස් තවත් કૃતિම පැණි රසකාරකයක් මගින් පිළිකා අවදානමක් චීනේ දරුවන්ගෙන් ඈත්වන දුරකතන ජලකාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාස පළමු දින සිට ජලකාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර ගෑස් මිල සංශෝධනයක් හෙට දිනේදී සිදු කිරීමට නියමිත බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා දැනුම් දෙන්නේ. අගෝස්තු පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජලගාස්තු ඉහළ දමා තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොන්නමන් මහතාගේ අත්සනින් යුතුවයි. නව ගාස්තු සංශෝධනයට අනුව එකක පහක හෝ ඊට අඩු ප්‍රමාණයක් භාවිත කරන ගෘහස්ථ ජල සැපයුම් සඳහා අය කෙරෙන මාසික ගාස්තුව රුපියල් 300ක්. ඒකක 31.44 ජල සැපයුමක් භාවිත කරන පාරිභෝගිකයින්ගෙන් මාසිකව රුපියල් 1500ක ගාස්තුවක් අය කෙරෙනු ඇති. ඒකක 41.54 ගෘහස්ථ ජල සැපයුම් ගාස්තුව රුපියල් 3000ක් වෙන බවයි අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම එකක 76.04 භාවිත කරන පාරිභෝගිකයින්ගෙන් මාසිකව රුපියල් 4000ක ගාස්තුවක් අය කර ගැනීමට නියමිතයි. ඒකක 100ට වැඩි ගෘහස්ථ ජල සැපයුම් සඳහා රුපියල් 4500ක් අය කෙරෙන බවද අදාළ ගැසට් නිවේදනයේ සඳහන්. මීට අමතරව ආගමික ස්ථාන, පාසල්, රාජ්‍ය අනුමත පුණ්‍ය ආයතන සහ ලාභ නොලබන ආයතන ඒකක පහ හෝ ඊට අඩුවෙන් භාවිත කරන ජල සැපයුම් සඳහා රුපියල් 400ක මාසික ගාස්තුවක් අය කෙරෙනු ඇති. එම ආයතන 41.75 භාවිත කරන්නේ නම් අය කෙරෙන ගාස්තුව රුපියල් 2400ක්. ඒකක 75ට වැඩි ජල සැපයුම් සඳහා රුපියල් 3500ක මාසික ගාස්තුවක් අය කිරීමට නියමිතයි. මේ අතර රාජ ආයතන ආයෝජන ප්‍රවර්තන කලාප හැර සෙසු කර්මාන්තවලින් ඒකක 25 හෝ ඊට අඩු ජල සැපයුම් සඳහා රුපියල් 500ක ගාස්තුවක් අය කෙරෙනු ඇති. අදාළ ආයතනවල ඒකක 101.24 සැපයුම් සඳහා රුපියල් 2000ක්ද ඒකක 20000ට වැඩි සැපයුම් සඳහා රුපියල් 130000ක්ද වශයෙන් මාසික ගාස්තු අය කර ගැනීමට නියමිතයි. ජල සම්පාදන අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව නිකුත් කළ දින සිට දින 14ක් ඇතුළත බිල්පත ගෙවන පාරිභෝගිකයින්ගේ බිල්පතේ වටිනාකමින් 1.5% කෝ කාලානුරූපීව නියම කරන මුදලක් අඩු කරනු ලබයි. නිකුත් කළ දින සිට දින 30ක් ඇතුළත ජල බිල්පත නිරවුල් කිරීමට පාරිභෝගිකයින් පොහොසත්ව හොත් බිල්පත නිකුත් කළ දින සිට හිඟ ශේෂය සඳහා මාසයකට 2.5% කෝ කාලානුරූපීව නියම කරන අමතර ගාස්තුවක් අය කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම දින 30ට වැඩි කාලයක් හිඟ බිල්පත ඇති පාරිභෝගිකයින්ගේ සේවා සම්බන්ධතා විසඳි කිරීමේ බලය ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා සතුවන අතර විසඳි කිරීමෙන් අනතුරුව යළි ජල සැපයුම ලබා දීම සඳහා වන ගාස්තුවද වැයවන පිරිවැය අනුව ජල සම්පාදන මණ්ඩල සාමාන්‍ය අධිකාරීවරයා කාලානුරූපීව තීරණය කළ යුතු බවයි අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. යම් නිශ්චිත මාසයක් සඳහා ජලය භාවිත නොකරන පාරිභෝගිකයින් සඳහා අවම මාසික සේවා ගාස්තුවක් සහ එකතු කළාගේ මත බදු අය කෙරෙනු ඇති. ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා විසින් බලය පවරන යම් නිලධාරියෙකු නිවසට පැමිණ ජල බිල්පත් ගාස්තුව එකතු කරන්නේ නම් ඒ සඳහා ජල සම්පාදන මණ්ඩල සාමාන්‍ය අධිකාරීවරයා කාලානුරූපීව තීරණය කරනු ලබන පහසුකම් සැපීමේ ගාස්තුවක්ද ගෙවිය යුතු බවයි අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස 6ක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. සෞඛ්‍ය සේවාව වැඩි දියුණු කිරීම සහ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර පසු විපරම් කිරීම වෙනුවෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබුණා. එෙහිදී ජනාධිපතිවරයා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස 6ක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව පවතින වෛද්‍ය ආඥාපනතේ සිදු කළ යුතු කාලීන වෙනස්කම් අධ්‍යයනය කරමින් යෝජිත නව වෛද්‍ය පනත සකස් කිරීම සෞඛ්‍ය මත්‍යංශයේ ලේකම් නීති කටුම්පත් සම්පාදක සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිගෙන් සමන්විත ඉහළ මට්ටමේ කමිටුවක් මගින් සිදු කිරීමට නියමිතයි.
යෝජිත වෛද්‍ය පනත මගින් දැනට පවතින වෛද්‍ය ආඥා පනතේ අඩුපාඩු මගහැර ගනිමින් මහජන හිතකාමී සෞඛ්‍ය සේවාවක් තහවුරු කළ හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. ඉදිරි මාස 3 සඳහා ප්‍රමාණවත් වන පරිදි කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් බිලියන 30ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමටද මෙහිදී තීරණය කෙරුණා. වෛද්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සහ මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාරය ශක්තිමත් කිරීම වෙනුවෙන් සවිස්තර වාර්තාවක් සපයන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන් වෙත දැනුම් දුන්නා. ඖෂධ බෙදාහැරීම සහ ලේඛනගත කිරීම කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා වන ප්‍රයත්නයන් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු අතර සති දෙකකට පෙර පැවති සාකච්ඡාවේදී තීන්දු කළ පරිදි පවතින ඖෂධ සහ ඒවා රෝහල් අතර බෙදාහැරීම පිළිබඳ එසැණ තොරතුරු ලබා දීමට වෙබ් පාදක ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. ගුණාත්මක ඖෂධ සහ වෛද්‍යෝපකරණ මිලදී ගැනීම සඳහා සරල සහ විනිවිද භාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා බණ්ඩාකාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුත්කල කමිටුවක්ද මෙහිදී පත් කෙරුණා. මීටමතරව හෙද සේවය සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් වත්මන් සෞඛ්‍ය සේවා අවශ්‍යතා සමග සමපාද වන පරිදි සේවා ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව මෙහිදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කළා. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා කලා විෂය ධාරාවේ සුදුසුකම් ඇති පුද්ගලයින් හෙද සේවයට බඳවා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳව සලකා බලන ලෙස සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. සීනි වෙනුවට භාවිත කරන කෘතිම පැණි රස කාරකයක් මගින් ස්ථිරවම පිළිකා ඇති කිරීමට සමත් රසායනිකයක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබෙනවා. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මැති විධායක සභික රෝෂන් කුමාර මහතා සඳහන් කළේ මෙම රස කාරකය ලංකාව තුළද මේ වන විටත් භාවිත වන බවයි. සීනි වෙනුවට යොදා ගැනීමට අවසර දීලා ලංකාව තුළ දැනට අවසරයක් සහිතව භාවිතා කරන E951 එහෙම නැත්නම් ඇස්පාටේම් කියන පැණි රස කාරකය කෘත්‍රිම පැණි රස කාරකය මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ පිළිකා පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණ සංවිධානයේ ඒකබද්ධව කරන ලද පරීක්ෂණයකින් තහවුරු කරගෙන තියෙනවා 2B කාණ්ඩයට අයත් පිළිකා කාරකයක් බව. ඒ අනුව මෙම පැණි රස කාරකය යම් සීමා සහිතව භාවිතා කිරීමට තමයි සිදු වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් දිනකට භාවිතා කළ යුතු ප්‍රමාණය සම්බන්ධව යම් නීති රීති සහ එය භාවිතා කරනවද නැද්ද යන සම්බන්ධයෙන් ලංකාව තුළ නීති රීති සකස් වෙමින් පවතිනවා. ඒ අනුව එතෙක් පුළුවන් තරම් මහජනතාව මේ සම්බන්ධ සීමා සහිතව භාවිතා කිරීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම පැණි බීම වර්ග සීනි රහිත පැණි බීම වර්ග සීනි රහිත රස කැවිලි වර්ගවල මෙම පැණි රසය ඇති කිරීම සඳහා යොදා ගන්නා මෙම පැණි රස කාරකය දැනටත් ලංකාව තුළ බහුලව භාවිතා වෙනවා. විශේෂයෙන් මතක් කරන්නේ මෙවැනි ආහාරවල ලේබලයේ සඳහන් කොට තිබෙනවා අවුරුදු 12ට අඩු අය දරුවන් සඳහා මෙම පැණි රස කාරකය සහිත බීම වර්ග විශේෂයෙන්ම ආහාර වර්ග රස කැවිලි වර්ග භාවිතා කරන්න එපා කියලා. නමුත් ඒක අපි දැකලා තියෙනවා හුඟක් අම්මලා තාත්තලා දරුවන්ට සීනි අහිත කරයි කියන පදනම් මත ඉදගෙන අඩු සීනි ආහාරයක් විදිහට මෙවැනි ආහාර වර්ග දරුවන්ට අරන් දෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. විශේෂයෙන්ම අවුරුදු 12ට අඩු ළමයින්ට මෙවැනි ආහාර වර්ග දෙන්න එපා. දැනට මේක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිකා කාරකයක් බවට තහවුරු කරගෙන තියෙන නිසා නැවතත් ඉල්ලා සිටිනවා E951. මේක අඳුන ගන්න පුළුවන් විශේෂයෙන්ම E951 ඇස්පාටේම් ලෙස හඳුන්වමින් ලේබලේ සඳහන් කරලා තියෙන එවැනි ආහාර වර්ග විශේෂයෙන්ම පැණි බීම වර්ග ඊට අමතරව චුවින්ගම් චොක්ලට් වර්ග ඊළාට විශේෂයෙන් විදේශයෙන් ආනයනය කරන ලබන මේ රස කැවිලි වර්ගවල මේවා අඩංගු වෙන බොහෝ වෙලාවට එවැනි ආහාර වර්ග අධික පැණි රසකින් යුක්තයි. මෙවැනි පැණි රස වලට හුරු වෙන එක අවම කරගන්න එමුණොත් දියවැඩියා වැනි මාරාන්තික රෝග වලට සමගම අපිට පිළිකා වගේ තවත් අතිරේක රෝගයකුත් එක්ක තමයි මේ ජීවිතය කෙලවර කරන්න වෙන්නේ. මේ ගැන සම්පූර්ණ අවධානය යොමු කරලා අපේ තාත්තලා E951 අඩංගු ආහාර පාන විශේෂයෙන්ම ආහාර පාන යම් සීමාවක් ඇතුළු භාවිතා කිරීමට පුරුදු වෙන්න. පසුකී ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ අතරමග නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා.
මෙරට ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ යලි නගා සිටුවමින් එය ජාතික ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සඳහන් කළා. ඒ ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුව ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී පසුගිය සමයේ පැවති ආර්ථික ගැටලුකාරී තත්ත්වයේ හමුවේ මෙරට ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ මතු ගැටලු සහ ඒවාට විසඳුම් ලබා දෙමින් කර්මාන්තයේ නිරත වූවන්ට සහන සැලසීම රජයගත් තීරණවල ප්‍රගතියද මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණා. එමෙන්ම ඉදිකිරීම් කරුවන් වෙත රජය මගින් ගෙවීමට ඇති මාස 3ක් පැරණි හිඟ බිල්පත් මෙම අගෝස්තු මාසය තුල ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බවයි කමිටු සමාජිකින් මෙහිදී පෙන්වා දුන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ සාගල රත්නායක මහතා සඳහන් කළේ විදේශ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කර පසුගිය ආර්ථික ගැටලුකාරී තත්ත්වයේ හමුවේ අතරමඟ නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බවයි. එමෙන්ම ණය ප්‍රශස්ත කරන වැඩසටහන සාර්ථක කරගැනීමත් සමග එම කටයුතු සක්‍රියව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති කොතෙක් දුරට වැඩනිම කර ඇද්ද යන්න මෙන්ම ඒවායේ ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙසයි සාගල රත්නායක මහතා මෙහිදී විදේශ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ. කැලි කසලවලින් ප්‍රයෝජනයක් මේ ඒ ගැන හිතන්න වෙලාවක්. කාම්බෝජයේ කඳුමුදුනක තියෙනවා අපූරු පාසලක්. පාසල් ගාස්තු ගෙවීමට බැරි ගම්මානවල ජීවත් වන දරුවන්ට මේ පාසල හොඳ තෝතැන්නක්. විශේෂත්වය එක නෙවෙයි. මේ පාසල නිර්මාණය කරලා තියෙන්නේ ඉවත දමන කැලි කසල වලින්, ප්‍රතිචක්‍රීකරණය කරන ලද අපද්‍රව්‍ය වලින්, පාවිච්චි කරන ලද ටයර්, ප්ලාස්ටික් බෝතල් මේ වගේ ගොඩක් දේවල් තියෙන මේ පාසල හඳුන්වන්නේ කොකනට් ස්කූල් කියලා. ඉවතලන ද්‍රව්‍ය වලින් නිර්මාණය කරන ලද හැම දෙයක්ම අවශ්‍යතාවයක් වෙනුවෙන් නිර්මාණය කළ ඒවා. සැරසිල්ලක් විදියට නෙවෙයි, අවශ්‍යතාවයක් වෙනුවෙන්. ඉවතලන බෝතල් කෑන්, ඒවා තමයි මේ පාසලේ ළමයින්ගේ ගබඩා කුටි. එක එක ළමයාට වෙන වෙනම මේ ගබඩා කුටි වෙන් කරලා තියෙනවා. මේ පාපන්දු ක්‍රීඩාවට යොදා ගන්නා පාපන්දු දැලක්. ඔවුන් ඒ නිර්මාණය කරලා තියෙන්නේ ප්ලාස්ටික් බෝතල් වලින්. මේ පාසල මේ අපූරු සංකල්පයත් එක්ක නිර්මාණය කළ පුද්ගලයා. ඔහු හඳුනාගත යුතුමයි. ඕක් වැන්ඩේ, හෝටල් කළමනාකරුවෙකු ලෙස වැඩ කළ කෙනෙක්. මේ අදහස ඔහුට ඇතිවීමත් විශේෂයි. ඔහු දවසක් ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක කඳුමුදුනකට ගිය වෙලාවක ඔහු දකිනවා මංමාවත් වෙනුවට ඒවායේ කැලි කසල පිරීලා තියෙනවා. ඒ අතර ඔහු දකිනවා විවිධ රැකියාවල නිරත වෙන දරුවන්. ඔහු ක්‍රියාත්මක වෙනවා. තැනින් තැන තියෙන කසල එකතු කරනවා. අවුරුදු 4ක් මහන්සි වෙන ඔහු නිර්මාණය කරනවා මේ පාසල. තවමත් මේ පාසලේ දරුවන්ගේ පුරුද්දක් තියෙනවා. ඒ තමයි හැම සිකුරාදා දවසකම ගම්මානයේ තියෙන කැලි කසල එකතු කරන එක. මේකට පාසලේ හැම ළමයෙක්ම එකතු වෙනවා. ඔවුන්ගේ මාසික වියදමත් මේ කැලි කසලම තමයි. මේ කුඩා දරුවන් කැලි කසල නිතර එකතු කරනවා. එහෙම එකතු කරලා තමන්ගේ මාසික වියදමට සරිලන මුදල ඔවුන් ලබා දෙන්නේ කැලි කසලවලින්. කාම්බෝජයේ පරිසර අමාත්‍යාංශයට අනුව කාම්බෝජයේ සෑම වසරකම අපද්‍රව්‍ය ටොන් මිලියන 3.6ක් එකතු වෙනවා. එම කුණු කසලවලින් 11%ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කර ඇති අතර ඉන් අඩක් පුළුස්සා හෝ ගංගාවලට හා සාගරයට බැහැර කිරීමෙන් පුළුල් ලෙස දූෂණයට ලක්වන බව තමයි ඔවුන් පවසන්නේ. ඉතින් එවැනි වාතාවරණයක මේ කඳුමුදුනේ පාසල කියා දෙන්නේ වටිනා ආදර්ශයක් වගේම ක්‍රියාවෙන්ම පෙන්නුම් කරන වටිනා කාර්යයක්. හරි විදියට හිතුවොත් අපිට කරන්න බැරි මොනවද? පුංචි ක්‍රියාවකින් සමහර විට මුළු රටම ලස්සන කරන්න පුළුවන්. කුණු පාසල ඇත්තටම කොයිතරම් ලස්සනද? Clean up Sri Lanka. Pivituru Piyakaru Ratak. Vedituru Turuturu. cleanupsrilanka.lk Vipadavin. රසායනික පොහොර බෙදා හැරීමේ කාර්යයෙන් රජය ඉවත් වී පොහොර ලබා දීමේ නව ක්‍රමයක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව තාක්ෂණය හා නවනිපෙයුම් ගොවි ජනතාව හමුවට ඉදිරිපත් කිරීම සඳහා තාක්ෂණික ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණා. ඒ ගන්නොරුව කෘෂි තාක්ෂණ උද්‍යානයේදී ගන්නොරුව ජනසම්පත් සංරක්ෂණ මධ්‍යස්ථානයේදී පැවති සමාරම්භක අවස්ථාවට සහභාගී වූ කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ පොහොර බෙදාහැරීමේ කාර්යයෙන් රජ ඉවත් වීමත් සමග කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ට කෘෂි ව්‍යාපෘතිය සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දෙන බවයි. තවාසනාවන්ත විදියට දැන් නියඟයේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එක පැත්තකින් බැලුවොත් දකුණු ප්‍රදේශයේ උඩ බලව චන්ද්‍රිකාවව මුල් කරගෙන ජලාශ මුල් කරගෙන ක්‍රියාත්මක වෙන ප්‍රදේශයේ වගේම අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ප්‍රධාන ජලාශවල ජල මට්ටම පහළටම ඇවිල්ලා. ඒස ආහාර අතිරික්තයක් වී අතිරික්තයක් සහ ලතිරික්තයක් බලාපොරොත්තු වුණු අපිට දැන් සහල් හිඟයක් පිළිබඳව බියක් දැනෙනවා. ඒස අපිට මේ අර්බුදයේ පිළිබඳව අපි වැටහීමකින් කටයුතු කරන්න. ඒස තමයි මම හැමදාම කියන්නේ අපිට අවශ්‍ය ආහාර ටික අපි නිෂ්පාදනය කරගන්න අත්‍යවශ්‍යම මූලිකත්වය දෙන්න ඕන. එකක් තමයි අපි පළවෙනියට හිතන්න ඕන අඩු භූමියෙන්, ඒ කියන්නේ තිබෙන භූමිය තුල අඩු ප්‍රමාණයක් වගා කරලා හරි වැඩි අස්වැන්නක් ගන්නකො. ඒකට අවශ්‍ය දැනීම ගොවි සංවිධානවලට විතරක් නෙවෙයි ගොවින්ටම ලබා දෙන වැඩපිළිවෙලක් හදන්න ඕන. ඒක තමයි කළ යුතුනේ. ගොවියටම ඒක ගෙනියන්න ඕන. පෝර සම්බන්ධව තියෙන රජයේ ප්‍රතිපත්තිය තමයි පෝර බෙදීමේ කටයුත්තට අපි සම්බන්ධ වෙන්නේ ඍජුව මුදල් සානාධාරයක් තමයි අපි ගිනුමට ගොවින් ගෙවන්නේ. දැන් තව දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී තලඳා සමිඳුන් වෙනුවෙන් සිදු කරන තේවා කටයුතු අස්කිරි පාර්ශවයෙන් මල්වතු පාර්ශවය වෙත පවරා තිබෙනවා. මල්වතු සහ අස්කිරි පාර්ශවයේ මහනා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ එය සිදු කෙරුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. අතීතයේ සිටම ශ්‍රී තලඳා සමිඳුන්ගේ තේවා කටයුතු මල්වතු හා අස්කිරි උභය මහාවිහාරයන්හි මහා සංඝරත්නය වෙත පැවරී ඇති අතර වසරක් පාසා මහාවිහාර දිත්වය විසින් මෙම තේවා කටයුතු සිදු කරනු ලබනවා. ඒ අනුව ඇසළපුන් පොහොයෙන් නිම වූ වර්ෂය සඳහා අස්කිරි මහාවිහාරයේ මහානායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් තේවා කටයුතු සිදු කළ අතර ඊයේ සිට එළඹෙන ඇසළපුන් පොහෝ දිනයේදී මල්වතු මහවිහාරයේ මහානායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් තේවාවන් සිදු කරන බවයි දැනුම් දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පරම පිවිතුරු පාපහසලත් උතුංග මහා පුණ්‍ය භූමියේ වැඩ සිටිනා දීගවාපී මහා සෑරතුන් පෙරතිබූ ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. එම මහා පුණ්‍ය කර්මයට ලක්වාසී හා ලෝකවාසී ජනතාවගේ නොමසුරු ආධාර මුදල් ලබා ගැනීමේ අරමුණින් දීගවාපියට ගඩොලක් යන සංකල්පයෙන් යුතුව විශේෂ වැඩසටහනක් පසුගිය ජූලි 30 වනදා දීගවාපිය පුදබිමේදී සිදු කෙරුණා. එමෙන්ම මෙම මහා පුණ්‍ය කර්මයට මුදල් සපයනු ලබන්නේ දානපතියන්ගේ ආධාර මුදලින් ගොඩනැගුණු දීගවාපිය අරුණ භාරය අරමුදල මගින්. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.deegawapiya.lk දරන වෙබ් අඩවියෙන් හා දීගවාපිය @gmail.com දරන ඊමේල් ලිපිනය හරහා හෝ දුරකථන අංක 0112430860 හෝ 0112430878 අංකයෙන් හෝ විස්තර ලබා ගත හැකි. 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණ වේදය ප්‍රායෝගික පරීක්ෂණ දිවිනපුරා පිහිටි මධ්‍යස්ථාන 77කදී මේ මාස 5-6-7 යන දිනවලදී පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජෙනරාල් වරයා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන්ටත් තැපැල් මගින් යවා ඇති බවයි. එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ www.donits.lk යන වෙබ් අඩවියට පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනු පතාංකය ඇතුළත් කිරීමෙන්ද විභාග ප්‍රවේශ පත්‍රය බාගත කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. බස්නාහිර සහ සබරකමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට අද දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කලගුණ තත්ත්වයක් පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද දිනේදී දිවයිනේ බස්නාහිර සහ සබරකමුව පළාත්වලත් එවැගේම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කලගුණ තත්ත්වයක් තමයි අපේක්ෂා කරන්නේ. එවැගේම දිවයිනේ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් එවැගේම උතුරු උතුරු මැද වායඹ දකුණු පළාත්වලත් එවැගේම ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කයේ හරහාත් විටින් විට හමන පැය කිලෝමීටර 45-50 අතර වෙන තරමක තද සුළං ඇති වෙන්න පුළුවන්. දිනකට අන මුහුදු ප්‍රදේශවල කාලඟ තත්ත්වය සලකා බැලීමේදී කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙලට ඔබ වෙනු මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් අපේක්ෂා කරන්න පුළුවන්. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්.
මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.